මේ රැක්ෂසිටිනවා ඇත්ත වශයෙන් මේ රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ඉතාමත්ම ගෞරවනීය සංඝ පිතෘවක්. මේ සාකච්ඡාවේ මූලික අදහස විතරක් මම කියන්නම් ඉතාමත් කෙටියෙන්. මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයට දන්වා සිටින්න උතුරේ ඡන්දය පවත්වනවා නම් ඊට පළමුව රට බෙදීමට ඉවහල් වෙන යම් යම් දේවල් 13 වෙනි සංශෝධනයේ තියෙන අහක් කරන්නේ. පොලිස් බලතල, ඉඩම් බලතල, ඒ වගේම පළාත් වාදයකට එක්කෝ විමේ බලතල ආදී වූ සියලු බලතල බෙදීමට පිළිදෙන බලතල සියලුම අහක් නොකර උතුරේ ඡන්දය කියන්නේ එකයි කියන්නේ. කෙටි පරිවිදේ තවාටි දෙන්නේ නැහැ. එසේ කරන්න බැරි නම් දැන් බලයේ ඒ සඳහා අම්පර් පාර්ලිමේන්තු කොමිටියක් පත් කළා කියලා මගේ ජෝරි නම් නැති ප්‍රති ප්‍රසංකරණය කියලා තියෙනවා. ඒ වගේම මගේ හිතේ එක බොහෝ විට ඒක පාර්ශ්වීය කොමිටියක් වෙන්න පුළුවන්. මොකද දැනටම කියලා තියෙන UNP එක සහභාගී වෙන්නේ නැහැ, TN එක සහභාගී වෙන්නේ නැහැ, JVP එක සහභාගී වෙන්නේ නැහැ. එම නිසා මගේ හිතේ කිසිම ආවේරයක් නැහැ. දවස් කීපකින්ම මේ බලතල අයින් කිරීමේ නිර්දේශය ගෙනහැලා අපාරුවෙන් ප්‍රතිපත් කළා. උතුරේ ඡන්දය කියන්නේ ඉස්සරලා මේවා අයින් කරන්න. මම හිතන්නේ ඒක තාම දේශයෙන් කරන්න පුළුවන්. එම නිසා අපි බලකර සිටිලා ඉන්නා සිටිරුවා මැදින් මේ ගැන කටයුතු කරන්නේ මේ බලතල ඉවත් කරන්නේ උතුරේ ඡන්දය කියන්නේ ඉස්සරලා. යම් විදියකින් ඒ බලතල ඉවත් කිරීමට බැරි නම් කාලය මදි නම් ඡන්දය කල් දාන්නේ කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හදිස්සියක් ඇත්තේ නැහැ. අන්න අවුරුදු හතරක් වෙනවා. මොකද හදිස්සියක් ඇත්තේ නැහැ. උතුරේ නැගෙනහිර සංවර්ධන කටයුතු ප්‍රතිබාහදු විසින් නොපේලා ඉද කරනවා. එම නිසා හදිසි අවස්ථාවක් නැහැ මේ ඡන්දය තියන්න. එහෙම බලතල ඉවත් කළා ඡන්දය තියන්න බැරි නම් මේ ඡන්දය කල් දාන්නේ කියලා අපි බලකර සිටිනවා. ඒ අතරෙම තව දෙයක් අපි ගියා කරවිටි පෞගේ දවස්වල මගේ හිතේ පළමු වතාවට ජනාධිපතිතුමා කියලා තිබුණා මේ බලතල අස්කන්ධය කියලා. ඉදම් බලතල, පොලිස් බලතල, රට බෙදීමට තුඩු දෙන මේ බලතල සියල්ල අහක් කරනවා කියලා ඉතාමත්ම විවෘතව ඉතුමා ප්‍රකාශ කළා. අපි මේක ඉතාමත් අගය කරනවා. මොකද එකම දේ තේදි මගේ හිතේ මීට ඉස්සරට ජනාධිපතිතුමාගේ කතාව කිව්වනම් ඔය ආණ්ඩුවේ බින කටකඩිච්චයි කතාවල් මගේ හිතේ වතුරෙන්නේ නැහැ. අපිට නේත වශයෙන්ම යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ තිබුණා. ඒ කෙසේ වෙතත් පහු වෙලා හරි මේක ගැන නිර්භය ප්‍රකාශ කිරීම ඉතාමත්ම විවෘත ප්‍රකාශ කියලා තියෙනවා. ඉඩම් බලතල දෙන්නේ නැහැ, පොලිස් බලතල දෙන්නේ නැහැ, බෙදීම සියලු දේවල් අයින් කරනවා කියලා මේ ප්‍රකාශය අපි බෙහෙවින්ම අගය කරනවා. ඒ අතරෙම මගේ හිතේ මේකට මුල්ම පුද්ගලයෙක් වුණේ ස්ථාවරයේ දිගටම කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ අපි අතිශය කෘතඥ වෙනවා. මගේ හිතේ ඒක තමයි න්‍යායික බලවේගයේ වශයෙන් මගේ හිතෙන් විපත්ති විදිහේ. ඒ අතරම මගේ හිතේ අපි නැවතත් කියස්තිවා මේ සංවිධානයේ විසින් මේ සියලු දෙනා විසින් ඉල්ලා සිටින්නේ උතුරේ ඡන්දය තිබීමට පෙර මේ බලතල අහක් කරන්නේ යම් කිසියකින් කරන්න බැරි නම් ඡන්දය කල් දාන්නේ කියන කෙටි පරිවිදයේදී විදුවයි අපි අද මෙතන රැස්වි තියෙන්නේ.